දෙදහස් විස්ස නව වර්ෂය ඔබගේ ලක්නයට කොහොමද උදාවන නවසරේ සියලු ලක්න හිමියන්ට පොදුවේ පලාපල විස්තරයක් ගැනීමට තමයි මා සූදානම් වන්නේ. නමුත් ලක්න හිමියාගේ මහදසා අතුරු දසාවන් අනුව මෙම දසාවන්ගේ ලක්ෂණ අනුව ප්‍රතිඵල තරමක් දුරට වෙනස් විය හැකි බව ඔබ සිහි තබාගත යුතුයි. සියලුම ලක්න හිමියන් තම තමන්ගේ ආගම දහමට අනුව ආගමානුකූලව කටයුතුවල යෙදමින් යහපත් දිවි පෙවෙතක් ගත කරන්නේ නම් දෙවි බමුන්ගේද ප්‍රසාදයට පත්වී ඔබට පවතින්නා වූ අපල තත්ත්වයන් යම්තාක් හෝ දුරට සමනය කරගැනීමට හැකියා උදාවේවී. එමනිසා එසේ ආගමානුකූලව ගත කරමින් මෙම ලබන්නා වූ නවවර්ෂය සුභම සුභ නවවර්ෂයක් කරගන්නට ඔබට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවමත් සබ්ස්ක්‍රයිබ් කළ නැත්නම් දැම්ම අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න. අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම මේ වීඩියෝවෙන් යම්කිසි වැදගත්කමක් ඇති වේවායි මම ප්‍රාර්ථනා කරනවා. මිතුර ලග්නයෙන් උපන් ඔබට 2020 වර්ෂය කෙසේ බලපාවිද? මිතුර ලග්න හිම ඔබගේ ලග්නාධිපති බුද්ධ ගුරු ශනි රවි කේතු සමග හත්වැන්නේද රාහු ලග්නගතවද සිකුරු අටවැන්නේද සඳු නම්වැන්නේද ගමන් කරමින් වර්ෂය උදාවීමක් සිදුවෙනවා. මෙම වර්ෂය ඔබට මිශ්‍ර ඵලදායක බවක් තමයි ගෙන දෙන්නේ. මිතුන ලග්න හිමි ඔබගේ ධනය පිළිබඳ කතා කිරීමේදී අධික වැය වීම් පෙන්නුම් කරන්නව කාල සීමාවක් ලැබීම් වලට බාධා ඇති කරවාවි. ව්‍යාපාරවලින් පාඩු පෙන්නුම් කරන ආකාරයක් තමයි දක්න ලැබෙන්නේ. වසර අගදී මෙම තත්ත්වය යහපත් අතර හැරෙන බවකුත් පෙන්නුම් කරනවා. ඒ වගේම මිතුරු ලග්න හිමි ඔබගේ රැකී රක්ෂා පිළිබඳ කතා කිරීමේදී 2020 වර්ෂය රැකියා කටයුතු සඳහා දුර පළාත් වලට යන්නට සිදුවේවි. නව රැකියා ලාභ සහිතයි. රැකියා ස්ථානයෙන් සිදුවන රහස් කටයුතු වලින් ඈත්ව සිටීම අත්‍යවශ්‍ය වන බවක් තමයි මෙම වර්ෂය තුළ පෙන්නුම් කරන්නේ. මෙම වර්ෂය තුළ මිතුරු ලග්නයෙන් උපන් ඔබට ගෘහ ජීවිතය පිළිබඳ කතා කිරීමේදී ගමන් බිමන් අධික වන කාලයක් විදේශගත වීමේ බලාපොරොත්තු ඉටුවේවි. සිත නුසන්සුන් භාවයක් ඇතිවන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. අලාභහානි පාඩු ඇතිවන කාලයක් ලෙසත් පෙන්නුම් කරනවා. ගෙදර දොර සාමයට සමගියට බාධා ගෙන දෙනු ඇත. අවිවාහක අයට බාධා ගෙන දෙනු ඇත. පවුල් අවුල් මතු වී හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. සුභ කරුණු අරබයා වුවත් පෙම්වතුන් අතර විරසක වීම් මතු කරවන්නා වූ කාල සීමාවක් කරගෙනා කටයුතු නොසිතූ ලෙසින් වෙනස් වීමටද ඉඩකඩ පවතින බවක් තමයි පෙන්නුම් කරන්නේ. පැරණි ගෘහ භාණ්ඩ මිලදී ගැනීමට හෝ අලුත් දේ මිලදී ගන්නට ඉඩ ලැබේවි. යම් යම් චෝදනාවට ලක්වීමටද ඉඩ කඩ පවතින බැවින් ඒවා පිළිබඳව ඉතා විමසිල්ලේ යුතු කාලය ගත කරන්න. සැප්තැම්බර් වලින් පසු කාලය තරමක් සුභදායක කරුණු උදාකරවාවි. විදේශගත වීමේ බලාපොරොත්තු ඉටුවේවි. පරිසර සංචාර යදෙන්නා වූ කාල සීමාවක් සිතේ පැවති කරදර බාධා මගහැරි යන්නට ඉඩකඩ පවතින්නා වූ කාල සීමාවක් රාහු මහදසා අතුරු දසා ගත කරන්නේ නම් මෙම තත්ත්වයේ යහපත් ප්‍රතිඵල උදාකරන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. මිතුන ලග්නයෙන් උපන් ඔබට අධ්‍යාපනය පිළිබඳ කතා කිරීමේදී රාහු ලග්නගතව පස්වෙන්නේ නවවැන්න දෙකීමෙන් ශනි කේතු හත්වැන්නේ වීමත් අධ්‍යාපන කටයුතු වලට බාධා ගෙන දෙන්නා වූ ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. තරඟ විභාගවලින් පාඩු වෙති කරවාවි උනන්දු අඩු කරන ආකාරයක් තමයි පෙන්නුම් කරන්නේ. අකීකරු වන ස්වභාවයක් ඔබ තුළින් පෙන්නුම් කරනවා. මව්පියන් දරුවන්ගේ දුර්වලතා නිසා දුකට පත්වන්නා වූ කාල සීමාවක ඉදරත් මෙම කාල සීමාව පෙන්නුම් කරනවා. ඒ වගේම මිතුරු ලග්න හිමි ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී 2020 වර්ෂය හිසේ අමාරු සෙම් අමාරු වාත වේදනා මතු කරන්නා වූ කාල සීමාවක් නිදාංගත රෝග පීඩා මතු කරවනු ඇත. වසර අවසානයේදී සුවය ගෙන දෙන්නා වූ කාල සීමාවක් ඉදරත් පෙන්නුම් කරනවා. මිතුරු ලග්නයෙන් උපන් ඔබට 2020 වර්ෂය තුළ සුභ දවස් විදියට බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා දිනයන්ද සුභ වර්ණයන් ලෙස කොළ පැහැ සහ කහ පැහැද සුභ අංකයන් ලෙස අංක 3 සහ අංක 5 දැක්වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මෙම කාලය තුළ ඔබ තුළ ක්‍රියාත්මක වන පෙන්නුම් කරන අපර තත්ත්වයන්ගේ මිදීම සඳහා නවග්‍රහ පූජාවක් පවත්වා එමගින් සෙත සැනසුම සහනය උදාකර ගන්න. ඒ වගේම විෂ්ණු දෙවියන්ට සෙත්කවි සාදා කියවනව නම් ඉතාමත් වඩාත් යහපත් ජීවන රටාවක් ඔබට ලබා ගැනීමට හැකියාව ලැබෙන බවක් තමයි පෙන්නුම් කරන්නේ. මාමේ ඔබට ගෙනාවේ 2020 වර්ෂය තුළ
ඔබගේ ලක්නියට කෙසේද යන්න පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ පවතින ඔබගේ කේන්ද්‍රය පවතින ග්‍රහතත්ත්වය අනුව මෙම පලාපල විස්තරය යම්තාක් දුරට වෙනස් වීම හැකියාව පවතිනවා. ඒ වගේම සඳහන් කරන්න ඕන අපගේ YouTube channel තවමත් subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube channel subscribe කරන්න. අප දාන ලක්න පලාපල එසනින් ඔබ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුවබතුම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම වාසනාවන්ත සුබදායක කාලයක් උදා වේවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.